අයිබෝන් සීලු දෙනාට මේ වීඩියෝ එක කරන්න හිතුනේ මාගේ හිතාදර මිත්‍ර සුරංග දල්විස් මහත්මයා චිත්‍රපටි අධ්‍යක්ෂක මාගේ ගොඩක් චිත්‍රපටි කරපු කෙනෙක් රාජපොරු ඒ වගේම මාගේ ද ගේම් ෆිල්ම් එකේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා වගේම ජනිත් වික්‍රමගේ ආනන්ද වික්‍රමගේ පුත්‍රයා මානෙල් වාරගුරු මහත්මයාගේ පුත්‍රයා එතුමාලා දෙන්න ඇවිල්ලා කිව්වා අපේ කලාකරුවන්ට සහන දායක වැඩ පිළිවෙල හරියට වෙලා නැහැ සහනාධාර නියලිය ආහාර වගේ දේවල් ලැබිලා නැහැ කියලා. ඉතින් මම අද මෙතන මේ මොහොතේ ඉන්නේ සැකකරුවෙක් හැටියට. මම අප පිට නඩු ගණනාවක අප පිට ඉන්න සැකකරුවෙක්. බඩු බෙදන්න ගිහිල්ලත් මට උනේ සිරගත වෙලා ඉන්න සිරකදෝරක දවස් 6ක්. ඒ හින්දා මගේ ක්‍රියාකාරකම් මට පොඩ්ඩක් සීමිත කරන්න වෙලා තියෙනවා මේ අවස්ථාවේ. මෙතුමාලා මට ගෙනත් දීලා පෙන්නලා තියෙනවා මෙතන මේ ආදිස්සට දෙන්න කියලා. අරින්න මල්ලි මේ මේකත් සමගම මේ සුරංග දල්විස් මහත්මයා සහ ජනිත් යෝජනා කළා මල්ලඟ හාල් පුරවලා තියෙනවා මේ හාල් ටික බෙදන්න විදන්න තෝ මාත් ඉන්නේ හාල් ගොඩක් තියෙනවා මේ නිපුණෙක්ගෙන් සහ අරලියෙක්ගෙන් ගෙනාපු ඉතින් ඒවා බෙදන්න මට එළියට යන්න විදියක් නැහැ නැවත සිරගත වෙයි කියලා මොකක් කරලා ලෙඩක් දාලා මාව ඇතුළට දානවා නැත්තම් ෆිසියෝതെරපිස් කෙනෙක් ආවා කියලා මේ මේ ඇතුළට දානවා. ඉතින් මම තීරණය කළා මේ හාල් ටික එන්න මල්ලි. කලාකරුවන්ට මගේ මිත්‍ර කලාකරුවන් අතින් දෙන්න. ඉතින් මම හිතනවා මුලින්ම අපි තීරණය කළා අද විශේෂයෙන් මතක් කරන ඕනේ අපි සරන්දේල්ගේ පුතා ඒ වගේම 4 ලක්ෂ වැනි චිත්‍රපටවල රඟපාපු මගේ හිතාදර මිත්‍ර අපේ ආදරණීය ඇලෙක්සැන්ඩර් බ්‍රාන්ඩු මහත්මයා අද අපාතරින් වියෝ වෙලා තිනවා. ඒකට එතුමගේ නෝනම් මට කීප වතාවක් කතා කළා. මම කරු මිල්සන් කරුව සැන්ඩෝ හරිස් එක්ක හමුරාට පස්සේ මම යන් හිටියේ ඇලෙක්සැන්ඩර් අයියෝ හම්බෙන්න. මට කතාත් කළා. ඒ වීඩියෝ එක දැකලා ඇයි පුතා මාව බලන්නේ නැත්ති කියලා. මම කිව්වා ඇලෙක්සැ අයියෝ මං එන්නම්. සිරු දේවල් අරන් කියලා. නමුත් බෑන්න බැරි වුණා. ඉතින් මොකද යන්න බැරි වුණා හිරේ ගියා. මම යන්න බැරි වුණා මට. මම හිරේ ගියා. ඉතින් මොනවා කරන්නද ඒ ඉරියන්නේ මම හිතුවා දැන් මම හිතුවා දැන් ඉරියන්නේ නේද ඒක ලෑස්ති වෙයි එහෙනම් මේ එහෙනම් මල්ලි සුරංග ඇවිල්ලා මේ ටික අරගෙන ඔයා කිවි ආදිසක නේද මල්ලි ප්‍රධාන ආදිසක කියන්නේ මේ ප්‍රධාන වශයෙන්ම මේ ලංකාවේ ස්ටන්ට්ස් කරන සටන් ශිල්පී ඇත්තෙන්ම මේ මෙතුමල්ලා අපිව ප්‍රධාන අලුවට ගත්තාම අපෙන් ගුටි ගන්න අපිට සටන් කියා දෙන ස්ටන්ට්මන්ස් ගැන මේ ටිකේ මේ වෙලාවස්තාවේ කියන්න ඕන ටෙඩි විද්‍යාලකාර මහත්තයා නැතිනම් සරත් සිල්ල මහත්මයා ඒ වගේ වසන්ත කුමාරවිල සැන්ඩෝ හැරිස් කරු විල්සන් කරු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ටිරොන් මයිකල් සුනිල් බමුණු ආරච්චි ලාල් සිල්වා සරත් සිල්වා ලාල් කුමාර ලාල් කුමාර මායදුන්න සමන්ත මායදුන්න තව කවුද මල්ලි ලිස්ට් එකක් දීලා එතකොට මේ රොබින් ෆර්නාන්ඩු එතකොට රෙක්ස් කොඩිප්පිලි මේ මහතුරු සියලු දෙනාට අනේ මල්ලි පුළුවන් නම් එන දෙන්න ඕගොල්ලන්ගේ මේගොල්ලන්ගේ තමයි මේ තමයි එළවලු ස්පොන්සර්ස්ලා මම තමයි හාල් ස්පොන්සර් මාළඟ හාල් උන තරම් දිනව තවත් හාල් වර්ගයක් එනවා එහෙනම් මල්ලි බියෝටික් අරන් ගිහිල්ලා එහෙම දාගන්න හාල් මේ මේ දුන්නගේ බන්ටි කියන්නේ හා හාල් දුන්න කට්ටිය හා හාල් දුන්න කට්ටිය මුලින්ම මගේ සල්ලි වලින් තමයි හාල් දුන්නේ මෙතන හොඳට මල්ලි කියන්නද මේන හොඳට එහෙනම් මෙතන ඉන්නලා කියන්න අනේ මල්ලි මේ ටික බාගන්න ඕනේ ටිකක් එහෙනම් මේ ශ්‍රියාගන්ධ මහත්මයා ගිහිල්ලා දාන්න මේ හොඳට වැඩ කරන පුද්ගලෙක් ඒ වගේම මොකද මේ දැන් මේ හාල් දුන්න මේ කට්ටිය මේ සීරම හාල් ගත්තේ මගේ සල්ලි වලින් සහ ලයිනල් සිල්වා මහත්තයා 1,30,000යි කෝකිලල් සිල්වා සහ ගායත්‍රි සිල්වා ලක්ෂයයි මේ සීරම සිඩ්නි වල සිඩ්නි ඕස්ට්‍රේලියා වල එතකොට උපසිරද සිල්වා මහත්තයා 25,300යි සුරංගනී ජයවික්‍රම මේක පේන්න මල්ලන්න මල්ලි දෙල 23,000යි අජිත් ජයවර්ධන මහත්තයා හාල් මුට්ට කීයද දුන්නද මල්ලි 200 අජිත් ජයවර්ධන හාල් මුට්ට 200 කිලෝ පහේවා 200 200 200ක් දුන්නා තිලක් කුමාරගේ මහත්තයා තොගගඩේ 100යි එයා 100ක් තෑගි කළා එතකොට නිෂාඩ් නිෂාඩ් දෙල්දෙනිය මහතා මාස් කීයද දුන්නද 900ක් 900 ඒක අපි තියලා තිබ්බ මම මල්ලි මාස් එකකෝ
හොස්පිටල් දෙන්න යන්න තමා හිරගත වුණේ මම ඊට පස්සේ තව ගම්පහ නිට්ටපු සුරංගි මහත්මිය සල්ලි වල තිබුණ රුපියල් 50000ක් ඒ වගේම ඔහස්මා ඉඹුල්ගොඩ ඒ ඉස්කෝලේ යන දුව අපිට රුපියල් 3000ක් කියලා දුන්නා ඉතින් මෙහෙම තමයි සියලු දෙනා උදව් කරපු කට්ටිය මම නැවත නැවත මේ අයව කියන්නේ අපිට උදව් කරපු කට්ටිය ඉතින් මේ දිවාරය කොරෝනා වලට බයිද බය නැතුව වැඩ කරන මොනසියා සියාකන්ත මොනවද නම් සියාකන්ත හා පීඑස් සියාකන්ත මුණ පින්න නැත්තම් ඔය පින්නේ මෙන්න සියාකන්ත අර පුෂ්පේ ඉතින් අද මේකට පටවලා අපි නම් ආල්තික සේරම දාන්න පුළුවන් වල කියලා මේ ජනප්‍රිය නළු ජනි මුණ පෙන්නන්න विशाल प्रमाण समहार कुत्ताशी कलाकार आधार लभिलीन समहार अंश लभिलती मतलब योजना මේ මෙහෙම දෙයක් කරමු කියලා කියනකොට ඇත්තටම එතකොට තමයි ඇත්තටම සුරංගය කිව්වේ මේ මේකට රජනේ උදව්වක් ගමු කියලා කිව්වා ගමම්ම රජනේ ඇත්තටම වචන දෙකක් නැහැ රජනේ කිව්වා මේ දේ කරමු කියලා බොහොමද සුති රජනේ ඒ දේ මේ වගේ මම මතක් කරන්න ඕනේ මේ අවස්ථාවේ තවත් අය බෙදනවා නේ මල්ලි මම දැක්කා එයාගේ දුසුති කවුද අපේ මාරපණ දුනික මාරපණ ඔව් එතකොට සුදත්ත තිලක සිරි සංජීවනි වීරසිංහ සංජීවනි වීරසිංහ තව කවුද මේක බලන්න औषधि ඒකයි තවත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ පළවෙනි වතාවට අපි විදලා දෙන්න හදන්නේ වසන්ත කුමාරීල මහත්මයා මාර්ගින් අපිට ලැබුණු සටන් අධ්‍යක්ෂකවරුන්ගේ ලියාපදිංචි නාමලේඛනයකට තමයි අපි ඉස්සල්ලා බෙදලා දෙන්නේ. ඉතින් ඒකට බොහොම ශුද්ධි අනේ සාහනුක ලබා දුන්නා. ඒ වගේම ඊට පස්සේ අධීරයේදී අපි බලාපොරොත්තු වෙනවා තවත් මේ වගේම තව විශේෂ කොට්ටාශයකට මේ බෙදා දීම කරලා දෙන්න. नलवे मगे अम्मा विश्वास मत मेडक ने मेक कुड़नालिका भी क्यूवा मम मे पसने पसाज कर अम्मा पल बुधम पल जेजु पल एमिया फिजियोथेरपिस्ट प्लस ड्राइवर ए आगे वाहन बेदी ताम वाहन विरिया को डीएटी मन सता बिंदु गील वाहन ये मनुष्य मे कौद ध्रुवा ड्राइवर के ड्राइवर के लिए या क्रिकेट मल्ली सना कौन वास तमिल वास बांग्लादेश अब उदाव कर ना मिन अब उदाव ओ गोलो कुड्डा विश्वास करना कुड्डा विश्वास कर नेता वन शॉट विश्वास कर देखें एक देखा बै देखें एक एक्को कुड्डा एक्को मामा कुड्डा बड़ू क्या मामा अत्ते क्या अम्मा बल इधर ये बड़ू इधर मेरे दान नहीं मैं තමුණා තීන මල් කියා ගන්නේ දම් ටික කිව්ව නේද මෙද මේ ටික පොඩ්ඩක් පෙන්වන්න මල් දැන් මේ විතර හාල් තව පොඩ්ඩක් තියෙනවා මේ මල්ලි සුරන් තව ඕනද මේ අපි ඉස්සල මේක අරගෙන මේ හාල් ටිකක් තියෙනවා ඉතින් තවත් කලාකරුවන් ඕන නම් මේ තව හාල් ඕන නම් අනේ මට කියන්න බැරුණා අපේ ලේකම් මහත්තයාගේ නම කුෂාන් තිලකරත්න නම්බරේ 0777-3624-927 බිඳුවයි 77යි 36යි 27යි 92යි 8යි ඕගොල්ලෝ මල්ලි ඕන මේවා ටික අරගෙන
සරණ අධ්‍යක්ෂකවරුන්ට දීලා ඊට පස්සේ ඔය ඉස්සරහ කාට හරි මිස් වෙලා දෙනවා නම් වසන්ත කුමාර් වෙන දැනුවත් කරන්න කියලා කියන්නේ ඒ කියන්නේ වසන්ත කුමාර් වගේ නම්බර් එක කිව්වනේ ලේසි නෙවෙයි එපා අපිට දැන්ට නාවල එක නෑ දීලා දෙන්නේ ආ ඒ සිළුම් දෙනාට බෙදලා දෙනවා ඒ කියන්නේ ඒගොල්ලෝ දැන්ටමත් ව්‍යාපාරිච්ච වෙලා ඉන්න කට්ටිය ආ සරණ අධ්‍යක්ෂකවරුන්ගේ සංගමේ ආ එතකොට ඔයගොල්ලෝ අධ්‍යක්ෂකවරු දෙන්නේ නැද්ද මේ ඩිරෙක්ටර්ස්ලට එතකොට අනිත් ටෙක්නිෂියන්ලට පළවෙනි අධීරේ නෑ අයි පළවෙනි අධීරේ දියන්නේ කොහොමද සරණ අධ්‍යක්ෂකවරුන්ට පමණයි හොඳයි දෙවනිය දිනේ ඉඳන් මේ අයියාගේ උදව්ව තියෙනවා නම් අපි තවත් ඒ වගේ අංශ හරි රැස් කරගෙන ඉන්නවා ඒ කොහොමත් මේ මම එලියට ගියොත් මාව අනිවාර්යෙන් මම ඇප කැඩුවයි කියලා මම අතුරට දාන්න ඉඩ තියෙනවා ඒකෝ කියයි මසාජ් කෝල් එක ගෙන්න ගත්ත කියයි නැත්තම් කියයි ගණිකාවක් ගෙන්න ගත්ත කියයි නැත්තම් කියයි මොකක් හරි කියලා මාව අතුරට දායි එහෙනම් මම මේ ෆයිල් ටික දෙන්න නැත්තම් මන් දෙපාරක් කිරේ කියලා ඉන්නේ දීගායි පාරක් යන්නේ කොහොමද වැඩ කරගන්න හම්බෙන්නේ ඔව් කවුරුයි වස්තර හොඳයි සම්බිලෙක්ස්ස මැස්සලා තියනවා නේද මම කන්ටැක්ට් කරන්න ඔව් වසන්ත කුමාර විල තමයි අපේ බොහොම මේ ජනප්‍රිය නළුවෙක් සහ සටන් අධ්‍යක්ෂකවරු එතුමාව කන්ටැක්ට් කරන්න එතකොට මේ ඒ වගේම අර මේ ටිකේ ඇවිදලා දෙන ආටිස්ට්ලාටත් අපේ හාල් ලෝන අපිට ඒගොල්ලන්ට උදව් වෙන්න පුළුවන් ඔව් නේද කවුද මන්ද කාටද देशपालन कथा राज මුදේ මුලින් හම්බුණා ඩොලර් මිලියන 500ක් ඊට පස්සේ හම්බුණා ඩොලර් මිලියන 700ක් ඊට පස්සේ කොවිඩ් අර මුදල හම්බුණා මිලියන 680ක් නමුත් ගෞරවනීය හිටපු කැබිනට් ඇමති අපේ මේ ගරු ඇමති රෝහිත අබේගුණවර්ධන මහත්තයා කියනවා සත්‍යයක් තබුන්නේ නැහැ කියලා. ඉතින් අපි කියන්නේ එහෙම ඒක හොඳ නැහැ. හම්බුන්නේ නැහැ කියලා කියන්නේ. අපිට හම්බෙන හැම සත්‍යයක්ම අපි හරියට කියලා බේරන මට කවුරු පක්ෂ විපක්ෂ වේද කවුරු හොරෙක් කියන්නේ වංචාකාරයෙක් කියන්නේ අනිත්තර වෙන චෝදනා තමයි කියන්නේ අපි මේ මෙහිද වෙන දේවල් කියන්නේ එහෙනම් මම කියන්නේ කොරෝනා එකට සල්ලි එකතු කරලා කොරෝනා හරහා ඒව හොරකම් කරනවා නම් ලේ බඩ යනවා මම බොහොම බය නතු කියන සුවාදක් එහෙනම් අපි කොරෝනා අපි ගරාන එකක් කරගෙන නැහැ එහෙනම් අපි මොහික කරන්නේ සත්භාවේ ඒ වගේම මම දැක්ක පාලිත්‍යවර පෙරු මහත්මයා බරු බෙදෙනු එතුමාට ස්තුති මරික්කාර මහත්මයා එතකොට තව මම දැක්ක අපේ නලින් බණ්ඩාර මහත්මයා ඒ වගේම අපේ කාවිද ජයවර්ධන මේ අය අපේ මුණු පොතේ හරහා දැක්ක බරු බෙදෙනු එයාට ස්තුතිවන්ත වෙනවා ඒක හොඳ දෙයක් එහෙනම් බොහොම ස්තුති මන් එහෙනම් कोरोना මට මන්ද කණි ජයසිංහ මහත්තයයි අජිත් රෝහණ මහත්තයයි කියලා තිබුණා මම පොසිටිව් වෙනකන් පොසිටිව් වෙනකන් මම වැඩ කරනවා මටත් කියන්න තියෙන්නේ ඒ මහතුරු දෙන්න කියන්නේ කොරෝනාවට බය නැහැ මම පොසිටිව් වෙනකන් හරි මම අපි වැඩ කරන්න බැරිලා ඉන්නවා මොකද වැඩිම මනාව හම්බෙලා තියෙනවා මට මෙයා බයිනවා
වැඩිම මනාප හම්බ වෙනවා කියලා හැම වෙලෙම කයිය ගහන්න එපයි කියලා. මං ඒතර උත්තරයක් දුන්නා. මොනවද මං කිව්වේ? 50000 60000 අරගෙන අන්තිමට පාර්ලිමේන්තුවට රින්ගපු එකෙක්ට වඩා මට විශාල වගකීමක් තියෙනවා. වැඩිම මනාප ගත්තනම් වැඩිම වැඩ කරන්න. වැඩිම මනාප දෙනවා කියන්නේ ගෙදර ගිහලා බුදියන නෙමෙයි. වැඩ කරන්න. ඒකයි කියන්නේ හැම වෙලෙම වැඩිම මනාප ගත්ත එක වැඩිම වැඩ කරන්න ඕන. ඌට වැඩිම මනාප දුන්නේ වැඩිම වැඩ කරන්න. ගෙදර බුදියන නෙමෙයි. එහෙනම් තමයි වැඩියෙන් මනාපගත්ත හින්ද තමයි වැඩියෙන් කෑ ගහන්නේ වැඩියෙන් හොරුවල්ලන්නේ වැඩියෙන් කුඩුකාරවල්ලන්නේ වැඩියෙන් නඩු තියන්නේ හැමදේම වැඩියෙන් තියන්නේ හැමදේම වැඩියෙන් තියන්නේ වැඩි මනාපින් එහෙනම් වැඩියෙන් කුටි කන්නේ වැඩියෙන් පහර ගහ ගහගන්න සීර වැඩි ඒකින් එහෙනම් අවංකව වැඩේ කරන්නේ මම නැවත කලා ආදරණීය කලාකරුවන්ට මම ඉල්ලීමක් කරනවා सुरंग दालिस महात्म्या फोन अंक हाँ अभी कुशांग के नहीं दिखी भाई क्यों था कमान ना बिंदु है खाता है हिस्सा है देखे ऐसे पाना सर प्लान करोमारी अद दवास रंजन कथा महात्मा की सत्कार मत रंजना कलाकार रूट रूट लास्टी मत कदी मैं हदन कुट रंजना अतर पत्ते नवत वे अभी योजना करना अतर विवृत योजना कर अब दिन कथा करूँ टेलीफोन कॉल मैं रंजन मल्ली हंड पट रिकॉर्डिंग हंडपटे मटे मैसेज मैसेज इत बस मिता तीन मल्ली दम वर हाल रेडी अभी सतोष मरिकल अगेकराट कलाकार आत्मगौरव आत्मगौरव कलाकार क्रम कलाकार
ඒක සීමාවක් වෙන්න පුළුවන් ඒ හින්දා ඒකට ඒක ගැන මුකුත් හිතන්න නම් එපා අපිට පුළුවන් සීමාව ඇතුලේ පමණයි අපි උදව්ව කරන්නේ එන බොහොම ස්තුතියි නැවතවතාවක් ආල් ඕනෑය අමතන්න අපේ ලේකම් මොනවද 0.77යි 36යි 24යි 9යි 2.7 මම එළවලු නම් ගේන්න කියලා මට ලොකු ප්‍රශ්නයක් වුණා මල්ලි මෙතන මේ 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 ඒ හින්දා මම මාවත් බේරගෙන නඩු තඩු කරගෙන කොරෝනා ඉවර වෙනකම් මේ සහන සහනාධාර වැඩි පිළිවෙල කරගන්න ඔයගොල්ලන්ගේ සහයෝගය දෙන්න එහෙනම් ජය වේවා මා විශ්වාස කරන්න කුඩංගනම් විශ්වාස කරන්න එපා මම අවංකව තමයි මේ දේ කරේ එහෙනම් ජය වේවා